ප්‍රියංගව දැන් ඇඳමතින් ඉඳගත්තේ වයිෂාගේ කුසට අතක් තබාගෙනමය. දැන් වට්ටක්කා ගෙඩියක් තරමට බඩ ඇවිත් ඇත. උඹ පුතේ හිතපු තරම් අවාසනාවන්ත නෑ. අම්මටයි උඹටයි චුට්ට කාලයක් දුක් විඳින්න වෙයි. ඒත් කවදාරි සැනසීමක් ලැබෙයි. ප්‍රියංගවදා කීවේ සිතෙනි. ඇයි ප්‍රියා? ප්‍රියංගවදාගේ මුහුණේ අමුත්ත දෙක වායිෂා ඇසුවාය. බඩ බැඳගා සොහිරක් වූ කළ හදවතේ තියෙන වෙනස පවා දැනේ. උඹට දිග කතාවක් කියන්න තියෙනව කෙල්ලේ. දිග කතාවක්? වර්ෂ ඇසේ උගුරින් මෙනි. ඔව්, මොකද්ද ප්‍රියා? උඹට ටිකක් දුක හිතෙයි. ඒත් උඹ ඔය විඳින දුක උඹට විඳින්න වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ ප්‍රියා? මං අද ගියේ බඩු ගන්න නෙමේ කෙල්ලේ, මට සමාව යන්න. එහෙනම් උඹ දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ. උඹ ඊයේ රෑත් නිදාගත්තේ නැහැ. විඩින් විඩින් උඹ ඇඬුවා. මොකද්ද කියන්න යන්නේ කියපන්. මං ශ්වේතනංගිට කතා කළා. දැන්? ඔව්, ටවුමට ගිහින් ගත්තේ. උඹට කිව්වේ නැත්තේ උඹ හිතන නිසා. වයිෂාගේ දැස් පෙඟෙයි. මොනවද වෙලා තියෙන්නේ ප්‍රියා? ගොඩක් දේවල්. මට කියපන්. ප්‍රියංවදා කෙල්ලගේ මූණ අත ගෑවාය. උඹ ආදරේ කරලා තියෙන්නේ මිනිහෙක්ට නෙමේ, දෙවියෙක්ට. ප්‍රියංවදාට එහෙම කියද්දීත් කඳුළු පිරුණේ. මං ඒක දන්නවා ප්‍රියා. උඹ හැමදාම විමුති අයියා ගැන පුදුම විශ්වාසකින් කතා කළා. මට පුදුමත් හිතුණා. මිනිහෙක්ව මෙච්චර විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඒත් එයා මගේ පණ කෙල්ලේ. උඹේ පණ එයා බව මං දන්නවා. ඒත් එයාගේ පණ උඹ කියලා මං දැනගෙන උන්නේ. මොනාද වෙලා තියෙන්නේ කියපංකෝ. අපි කොළඹ යද්දී විමුති අයියාගේ මංජුලාගේ වෙඩින් එකට දිනක් දාලා. වෙඩින් එක තිබ්බේ ළඟම, මතකද උඹට? උඹ ඇවිත් කිව්වා ඒ කසාද වෙන්නේ නැහැ කියලා. විමුති එහෙම කාගේවත් වෙන්නේ නැහැ කියලා. ඔව්, ඇත්තටම ඒ කසාද උනේ නැහැ. එහෙනම් කසාදෙට දවසක් තියද්දී විමුති අයියා රට යන්න ගියා. හෙටනම් වෙඩින් එක, අදරෑ යන්න පිටත් වුණා. වයිෂාගේ දෙනෙතින් කඳුළු ගලයි. ඔව්, එහෙම කළා නම් ඒ කලේ තමා වෙනුවෙන් බව ඇය දනේ. ඔයා පවුරත්තරන්. වර්ෂා අඬමින් සිතින් කීවාය. ඒත් විමුති අයියට එයාපෝට් යන්න ලැබුණේ නෑ. ඇයි? ප්‍රියංවදා අපමණ දුකකින් විමුත්තිට වැළඳුන රෝගය ගැන කීවාය. කෙල්ල ඇඬුවේ ප්‍රියංවදාව බදාගෙන. එයාට කරදරයක් කියලා මට දැනුණා. ප්‍රියා, අනේ මෙහෙම දෙයක්. පොඩ්ඩක් හිටපන් රත්තරා. ලෝකෙම අමතක වුණත් අයියට උඹව අමතක වෙන්නේ නැහැ. එහෙම හිතපන්කෝ. එයා දුක් විඳිනවා. උඹත් මේ දුක් විඳිනවා. ඒත් නරකක් වෙන්නේ නැහැ. අයියා සනීප වෙයි. පව්, මං ඉඳා එහෙම උනේ උඹට ලැබිච්ච නැති නිසා තමයි. උඹ නැතුව අර බැල්ලියෝ බඳින්න වෙන නිසා. ඒ නිසානි දෙයියෝ එහෙම දෙයක් කළේ. කාටවත් බඳින්න බැරි විදියට මේ ප්‍රශ්න විසඳෙනකල්. අනේ මට මැවිලා පේනවා ප්‍රියා. ඒ දැසින් කඳුළු ගලන්නේ උල්පතකින් මිනි. මට දුක ඒක නෙමේ. එහෙනම් නුවරදි අරම දෙයක් දැකලත් බයියාගෙන අහිතක් හිතපු නැති එක. ඊයේ උඹ කිව්වා එයාට ලෙඩක් හැදිලාද දන්නේ නැහැ කියලා. පස්සේ සීට් එකේ එයා කවදාවත් යන්නේ නැහැ කියලා. ඔව්, ඒ හිටි හිමාලි. ප්‍රියංවදා හිමාලි ගැන සියල්ල වාෂාට කීවාය. වාෂා කඳුළු මැදින් සිනාසුණා. සීයේ තියෙද්දී නැති වෙද්දී එයාගේ පපුවේ ඉන්නේ මං විතරයි. ඒ කෙල්ල පිස්සු වැඩක් කරන්නේ. වාෂා කිව්වේ සැහැල්ලුවෙනි. උඹ අයියා ළඟ උන්නනම් එයාට ඔක්කොම මතක් වෙයිලු. ඔව්, මං දන්නවා ඒ සීය ගන්න හැටි. උඹට පුළුවන්. ඒ උඹ උන්නේ පපුව ඇතුලේ නිසා. කවුරුවත් එහෙම නෑ. ඒත් ප්‍රියා, මම කාලයට ඉඩ දීපා රත්තරන්.
අපි පැටියාව ඉස්සල්ලා මේ ලෝකෙට බිහි කරමු. උඹේ ආදරේ උඹ හිතපු විදියටම පිරිසුදුව තියෙනවනේ. අයියා දුකක් විඳින්නේ නැහැ. එයාට දැන් මොනවත් දැනෙන්නේ නැහැ. පොඩි ළමෙක් වගේලු. සක්විති අයියා රසායනෝ තස්සෙල අයියාව බලා ගන්නවලු. ඒ අතරේ තමයි අර පඟර නැට්ට අයියා වටේ කැරකින්නේ. ඒ ගැන මට බයක් නැහැ. උඹනම් පුදුමයි. උඹටම මවපු මිනිහෙක්. ප්‍රියංගදා කීවි සැනසීමෙනි. අයියා සනීප වෙනකල් එහෙම වෙන මොනවත් වෙන්නේ නැහැ. ඔබ බය වෙන්න එපා. අයියා සනීප වෙන්නේ හිමිහිටලු. මං දන්නවා. එහෙම වුණාම එහෙමයි. අනේ යාටම එහෙම දෙයක් හැදුනනේ. එහෙම නොවුනනම් අයියට මීට වඩා දුක් විඳින්න වෙනවා. ඒ ගැන සතුටු වියන්. දැන් පොඩි එකෙක් වගේ. මං ගැනත් හිතෙන් නැතුව ඇති. කවුද දන්නේ උඹ ගැනම හිත හිත ඉන්නවද කියලා? එහෙම වෙන්න බැරිද? ප්‍රියංගදා කියේ වාෂාගේ හිස පිරිමදිමිනි. දැන් මේ පපුවට නිවනයි නේද? ඔව්, මට එයාගේ පුතාව මේ ලෝකෙට උපද්දන්න පුළුවන් ප්‍රියා. එහෙම නොවුනනම් උඹ උන්නේ මැරෙන්න. වාෂා තනි වචනින් කිව්වාය. ප්‍රියංගදාගේ පපුව ඇකිලි ගියේ. මට දැනුණා උඹ මොනවා හරි ලොකු දෙයක් කරන්න යනවා කියලා. ප්‍රියංගදා සිතුවාය. මං එයාට මේ බඩ උස්සගෙන ගිහින් බෝධි පූජා තියනවා ප්‍රියා. එයා සනීප වෙනවා. ඔව්, උඹ ආදරය කරපු මිනිහගේ ජීවිතේ තියෙන්නේ උඹ හතේ. ඒ නිසා මොලේ කල්පනා කරලා වැඩ කරපන්. මේ ජීවිතේ, ඒ ජීවිතේ ඔක්කොම තියෙන්නේ උඹ හතේ. ප්‍රියංගදා කිව්වේ ඇගේ කුසට දාත තබාය. බුක්ෂොප් එක ප්‍රියා. සක්විති අයියා බලනවලු. කෙල්ල අනාඩා කතා කළේ. උඹ ගැනමයි අහන්නේ. මං ඉන්න තැන කිව්වේ නෑ. ළඟදිම රත්නපුරේට එනවා කිව්වා. එතකොට කියන්නම් කිව්වා. එහෙම කිව්ව එක හොඳයි. මං කතා කළා කියලා මේ දක්කටයි සක්විති අයියටයි කියන්න එපා කිව්වා. එයාලට දුක හිතෙයි නේද ප්‍රියා? ඔව්. අයියයි අක්කයි ද අන්නාදපුර එන්නත් ඇත්තේ අයියට බාර වෙන්න වෙන්නේ නැති. දැන් හිතේ විශ්වාසෙන් ජීවත් වෙන. උඹට හිතෙන දේවල් ඔක්කොම හරි. අර ගෑණි අයියව නුවර එක්කන් ගිහින් ඇති. ඇත්තනේ අයියට ඩ්‍රයිව් කරන්න බෑනේ. මට ඔක්කොම තේරෙනවා ප්‍රියා. පව් එයා රට යන්නත් ගියේ උඹ වෙනුවෙන්. මං දන්නවා උඹ මෙහෙම දෙයක් කළාට පින් ප්‍රියා. වාෂා කිව්වේ දෑත් තික් කරමින් ඇයට වඳිමිනි. ප්‍රියංගදා කෙල්ලෝ වැළඳගත්තාය. උඹ මගේ නංගිනි රත්තරන්. කෙල්ලගේ පිට අතගාමින් ප්‍රියංගදා කීවාය. සක්විති විමුක්තිය නාවා. ඔහුට සෑල්ලු දිග කලිසමකුත් ටී ෂර්ට් එකකුත් ඇඳුවේ. අයියා, විමුක්ති සිනාසේ කීවේ. සක්විති බලාගෙනම උන්නේ. අමාරුවෙන් වචනයක් ගැට ගන්න පොඩි එකෙක් මෙන් විමුක්තියේ වචනේ කීවේ. හොඳ කොල්ලා. ඔහු පනාවගෙන විමුක්තිගේ හිස පීරුවේ. කොණ්ඩෙ වැවිලා, අපි හෙට හැයා කට් එකකට යන්. නැත්තම් මං කොල්ලෙක්ව එක්කගෙන එන්නම්. කොල්ලව මේ තත්ත්වෙ ඉඳිද්දි සැලොන් එකට එක්කගෙන යා නොහැක. සක්විති පැමිණ දැන් පැය දෙකකටත් වඩා වැඩිය. හිමාලයේ කාලය තුල පහළට වී උන්නේ පුදුමාකාර ගින්දරකිනේ. මට කරන්න දෙයක් ඉතුරු කරන්නෙම නෑ. ඇය සිටියේ කේන්තියේ. ඇය උන්නේ පිච්චිමිනි, දැවෙමිනි. මේ ගෙදරට සක්විති නාවානම් මේ ගින්දර කිසිවක් නැත. මගෙන් පලි ගන්නමයි ඕම කරන්නේ. ජීවිතේ මිහිරුම වැතුමක් වතුරේ ගහගෙන යන්නක් මෙන් හිමාලයට දෙනුනේ. එහෙම වෙන්න දෙන්න බෑ. තනෝජා උඩට කෑම රැගෙන ගියේ හිමාලි සාලේ සිට උඩුමහල දෙස බලමින් සිටිද්දී. තනෝජා යටි සිතින් සිනාසුනාය. හරිම අමාරුවෙන් ඉන්නේ. මෙහෙම පිච්චි පිච්චි සිටිය නොහැක. අම්මාටත් කොළඹ එන්න එපා කිව්වේ මේ ප්‍රශ්නේ ටිකක් පෑදෙන්නට දී කතා කරන දෙයක් කතා කළ යුතු නිසාය. එහෙත් තව සෑහෙන දවසක් මේ ප්‍රශ්නේ නිසා දුක් විඳින්නට වේයයි හිමාලයට සිතුනේ.
පාලට වෙලා පුපුර පුපුර ඉන්නේ. උඩට කෑම දෙන්නට ආ තනුජා කීවාය. එයා ආව වැඩේ කරගෙන ගියා නම් ඉවරනේ. තනුජා පහලට එද්දි හිමාලි බලා උන්නේ රවාගෙන මෙනි. එයා කනවද? ඔව්, සුදු මහත්තයා කවනවා. හිමාලි එමම උඩට ගිහ කුමක් කරන්නද සිතමිනි. ඇය කාමරයට එබෙද්දි තවම සක්විති විමුක්තිට කවන්නට ගෙන නැති බව දැක්කාය. මං අයියට කවන්නම්. ඇය කීවේ දොරකඩට පිටුපා දෑත් බැඳගෙන. සක්විති මොහොතක් හිමාලි දෙස බලා උන්නේ. මෙතන හිමාලි ප්‍රශ්න ඇති කරන්න එපා. මං මල්ලිගේ වැඩ කරන්නම්. ඔයා ඔයාගේ වැඩක් කරන්න. කවන ටිකවත් මට දෙන්න. හිමාලි කීවේ අසරණ ලෙසිනි. හිමාලි, සක්විති අය ළඟටම ආවේ. මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. මාත් එක්ක ප්‍රශ්න දාගන්නත් එපා. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න. මම ඒකට මොනවත් කියන්නේ නැහැ. මටත් තියෙන හිතක්. එයාට හරි ආදරෙන් කැව්වේ පිව්වේ. දරුවෙක්ට වගේ. හිමාලිට ඇඬුණේ. අයියව බේරගන්න මාත් උදව් කළාම වැරදිද? මටත් ඒකට ඉඩ දෙන්න. මං වැඳලා කියන්නම්. හිමාලි අඬමින්ම දෑත් එකතු කළාය. සක්විති දිග සුසුමක් හෙළුවේ. ඔයා නංගි නැති ප්‍රශ්නයක් දාගන්න යන්නේ. මේ ගෙදරට තියෙන ප්‍රශ්න ඇති. අපි ප්‍රශ්නවලින් හෙම්මත් වෙලා ඉන්නේ. මං අයියේ වැරද්දක් කළාද? මං කිව්වනේ ඔයා වැරද්දක් කළේ නෑ. මං මල්ලියව බලාගන්නම්. ඒක මේ ඔයාට විරුද්ධව කරන දෙයක් නෙමේ. දන්නවද, මං ගොඩක් ආදරය කරපු මගේ රස්සාවෙනුත් අස්සුණා. ඇයි? මේකට තියෙන ආදරේ නිසා. හිමාලි කතා කළේ නැත. මල්ලි වෙනුවෙන් ඔයාගේ ඉගෙනීම කැප කරන එක තේරුමක් නෑනේ නේද? මං ඉගෙනීම නෙවේ, මගේ ජීවිතේම කැප කරලා හරි මගේ හීන හැබෑ කරගන්න කෙල්ලෙක්. ඔබ ඒක දන්නේ නැසක් විති. හිමාලි පහලට ගියේ එසේ සිතින් කියමිනි.